අද මම මෙම වීඩියෝයෙන් ඔයාලට පෙන්වන්නේ පර්චස් 7ක ඉඩමක නිර්මාණය කරන්න පුළුවන් ලස්සන නිවසක්. මෙම ඉඩම පිහිටලා තියෙන්නේ කඩුවෙල ප්‍රදේශයේ. මගේ සේවාදායකයාට තිබුණේ පර්චස් 7ක ලෑන්ඩ් එකක්. ඔහුට අවශ්‍ය වුණා මෙම ඉඩමේ බොක්ස් ටයිප් නිවසක් නිර්මාණය කරන්න. අපි බලමු කොහොමද මෙම නිවස නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මුලින්ම අපි බලමු පහත මහලේ කොහොමද සැලසුම නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. පහත මහලේ විශාල බෙඩ්රූම් එකක් තියෙනවා. ඊට අමතරව ලිවින්, ඩයිනින්, කිචන්, බාත්รูම් එක සහ ඉදිරිපස කාපෝච්චයක් යන අංගවලින් තමයි පහත මහලේ සැලසුම් වෙලා තියෙන්නේ. මුලින්ම කාපෝච්චයකට ආවට පස්සේ අපිට එතනින් ප්‍රධාන දොර තියෙනවා ලිවින් ඒරියාකට ඇතුල් වන්න. ලිවින් ඒරියා එක සහ ඩයිනින් ඒරියා කියන ස්පේස් දෙකම එක විදිහට යූස් කරන්න පුළුවන් වෙන තමයි නිර්මාණය කළේ. නමුත් ස්ථාන දෙකක් තියෙන්නේ. විශේෂ බෙඩ්රූම් එකක් නිසා මම එම බෙඩ්රූම් එක ඉදිරිපසට සැලසුම් කරා. ඩයිනින් එක ආසන්නයේම කිචන් එක සහ බාත්รูම් එක නිර්මාණය කළා. ඒ වගේම ඩයිනින් එකෙන් පිටිපසට කුඩා වැරැන්ඩාවක් නිර්මාණය කරා. වෙන්ටිලේෂන් සහ පිටිපස් තියෙන ගාඩන් එක අපිට ඩයිනින් එකට ෆේස් කරන්න ඕන නිසා. මොකද මෙම ඉඩම පර්චස් 7කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එම නිසා අපි ඉදිරිපසට වඩා අපි පිටුපස ඒරියා එක ගත්තා ගාඩන් එක වගේ යූස් කරන්න. අපි ඊළඟට බලමු ඉහළ මහලේ සැලසුම කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ලිවින් ඒරියා එකට පිටුපසින් තමයි මම ස්ටෙයාකේස් එක ඩිසයින් කරේ. එවිට ලිවින් ඒරියා එක ස්ටෙයාකේස් එක පේන්නේ නැහැ. ඩයිනින් ඒරියා එකට ආවට පස්සේ තමයි අපිට ස්ටෙයාකේස් එක දැක් ගන්න පුළුවන් වෙන්නේ. ස්ටෙයාකේස් එකෙන් ඉහළට නැගගෙන ආවට පස්සේ ඉදිරිපස මම සිටින් ඒරියා එකක් නිර්මාණය කළා. එම සිටින් ඒරියා එකෙන් ඉදිරිපස රූෆ් ටෙරස් එකක් නිර්මාණය කරා. බැල්කනියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම ඉහළ මහලේ මාස්ටර් බෙඩ්රූම් එක සහ ඒකට ඇටැච් බාත්รูම් එකක් ලබා දීලා තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකට අමතරව තව බෙඩ්රූම් දෙකක් ඉහළ මහලේ සැලසුම් කරලා තියෙනවා. එම බෙඩ්රූම් දෙකටම පොදුවේ භාවිත කර හැකි බාත්รูම් එකක්ද නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඉහළ මහලේ පඩිපෙළද මම එම ස්ථානයෙන්ම නිර්මාණය කරා. මොකද අපිට කුඩා ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ නිවස නිර්මාණය කිරීම සඳහා. එම සියලුම ස්පේසස් අපි මැනවින් භාවිත කරන්න ඕනි අපතයන් නැති වෙන්න. එම නිසා ස්ටෙයාකේස් එක එකම තැනක තමයි මම භාවිත කරේ. ස්ටෙයාකේස් එකෙන් ඉහළ රූෆ් ස්ලැබ් එකට යන්න පුළුවන්. රූෆ් ස්ලැබ් එකට ගියාට පස්සේ ලොකු ස්ලැබ් ඒරියාවක් අපිට තියෙනවා යූස් කරන්න. මොකද පර්චස් 7ක් වෙන ඉඩමක අපට වටිනවා රූෆ් ටෙරස් එකක් භාවිත කරන එක වහලයකට වඩා. මොකද අපිට ගාඩන් එකක් විතර අපිට කුඩා ඉඩක් තමයි ඉතුරු වෙන්නේ. එම නිසා මෙම නිවසේද අපි වහලේ වෙනුවට ඉහළ මාලේට ස්ලැබ් එකක් තමයි නිර්මාණය කරේ. පහත මහලේ සම්පූර්ණයෙන්ම කාපෝච්චය සමගම ස්කාෆීට් 1120ක් වගේ ප්‍රමාණයක් අපි භාවිත කරේ නිවස නිර්මාණය සඳහා. ඉහළ මහලේ ස්කාෆීට් 1360ක් වගේම රූෆ් ටෙරස් එක සඳහා ස්කාෆීට් 940ක ඉඩක් අපි ලබා දීලා තියෙනවා. මෙම නිවසේහි සම්පූර්ණ ස්කාෆීට් ගාන වෙන්නේ 2480ක් බැල්කනි සමග රූෆ් ටෙරස් එක සමග. මෙම නිවස නිර්මාණය කිරීම සඳහා අපි කම්පැනියකට කොන්ට්‍රැක්ට් දෙන්නේ නැතුව මැටීරියල් අපි අරන් දීලා ලේබර් රේට් එකට බාස් කෙනෙක් ලවා මෙම නිවස ඉදි කරගන්න පුළුවන් නම් ලක්ෂ 65ත් 70ක් වගේ අතර ප්‍රමාණයකට අපට මෙම නිවස නිර්මාණය කරගැනීමට හැකියාව තියෙනවා. මම හිතනවා මෙම නිවසේ සැලසුම තුලින් ඔයාලට යම්කිසි අදහසක් ලබා ගන්න හැකි වේවි කියලා. පර්චස් 7ක් වගේ කුඩා ඉඩමක කොහොමද ලස්සනට නිවසක් සැලසුම් කරගන්නේ කියලා ඔයාලට මෙම වීඩියෝයෙන් යම් අදහසක් ලැබෙන්න ඇති. ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මෙම වීඩියෝව ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපිව subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම RT Home Design Facebook page එක like කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.